සම්මා සම්බුදු සරණයි සදැහැති සුපින්වත් ඔබ සැමට. සදැහැවතුනේ ජාතියේ බොදු නාලිකාව බෞද්ධයා රූපවාහිනිය සෑම බ්‍රහස්පතින්දා දිනකම පවත්වන සසරින් නිවනට ධර්මදේශනා මාලාවේ තවත් එක් දායකත්ව සද්ධර්මදේශනාවක් මෙලෙසින් ඔබ වෙනුවෙන් ලෝපුරා සන්නිවේදනය කරන මොහොත. සදැහැවතුනේ දේශනාව පැවැත්වීම සඳහා සුපුරුදු පරිදි මේ උතුම් දම්සභා මණ්ඩපයට වැඩම කොට වදාළ මරදන්කල්ල කරුණාගල චිත්තවිවේකාරාමාධිපති කම්මට්ටානාචාර්ය පූජනීය තපවනේ අරියදජ ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ අපි ප්‍රථමයෙන් පාදහාභි වන්දනයෙන් යුක්තව සාදු නාදනංවා පිළිගනිමු මේ උතුම් දම්සභා මණ්ඩපයට. සාධු සාධු සාධු. සදැහැවතුනේ මේ උතුම් වූ සද්ධර්ම දේශනාව ධර්ම දානයක් ලෙසින් බෞද්ධයා රූපවාහිනිය ඔස්සේ ලෝ පුරා සන්නිවේදනය කරන්නට තම සදැහැති පුණ්‍යවන්ත දායකත්වයෙන් කටයුතු කරනවා සිරිල් හේවාවසම් මහතා ඇතුළු දූදරු පිරිස විසින්. සමන්ත චක්කවාලේසු අත්‍රා ගත්තන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වත්නි, බෞද්ධයා මාධ්‍යචාලය හරහා සෑම බ්‍රහස්පතින්දා දවසකම උදේ 8 සිට 9 දක්වා බෞද්ධයා ගුවන් විදුලි හරහා රාත්‍රී 10 සිට 11 දක්වා නැවත බෞද්ධයා රූපවාහිනිය හරහා රාත්‍රී 12 සිට 1 දක්වා විකාශනය වන සසරින් නිවනට කියන මාතෘකාව යටතේ විසුද්ධි මාර්ගය පැහැදිලි කිරීමක්. ඒ පිළිබඳව ධර්මදේශනා මාලාවක් සිද්ධ කරනවා. එයින් එක ධර්මදේශනාවකට දායකත්වය දරමින් බලාපොරොත්තු වෙන්නේ නැත්තන්ගේ ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්න. ඒ ප්‍රධාන වශයෙන් දායකත්වයේ දරන සිරිල් හේවාවසන් මහතා ඇතුළු දූදරු පිරිස මහරගම පදිංචි අරමුණු සීතා හේවාවසන් මහත්මිය දෙවර්ෂ පුරණ නිමිත්තෙන් පවුලේ පරලොව සැපසිලි නෑදෑ හිතවතුන් සිහිපත් කරලා එලට පරලොවට සංග්‍රහයක්. ඒ වගේම සෙත් ප්‍රාර්ථනා කරනවා සිරිල් හේවාවසන් මහත්මා වයස අවුරුදු 85ක් වෙනවා. ඒ වගේ වෘද්ධ පියාණන් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කරනවා. දේශකයන්න් වහන්සේටත් ඉක්මන් භවයේ ඉක්මනින් නිවන් අවබෝධ ප්‍රාර්ථනා කරනවා. ඉතින් මෙන්න මේ අරමුණු ඉටු කර ගැනීමේ අදහසින් තමයි මේ උතුම් වූ පින්කමට දායකත්වය ගත්තේ. ඉතින් අපි මේ ධර්මදේශනා මාලාව ජනවාරි මාසයේ ආරම්භ කරලා සීල විසුද්ධි පිළිබඳව පසුගිය ධර්මදේශනාවල පැහැදිලි කිරීමක් කළා. ඒ වගේම චිත්තවිසුද්ධි පිළිබඳවත් යම් ආකාරයක පැහැදිලි කිරීමක් කරා. නමුත් තවදුරටත් අපි මේ ධර්ම දේශනාවත් චිත්තවිසුද්ධිය මූලික කරගෙන දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අනුගමනය කරන්නට අපට පියවර තුනක් තියෙනවා. ඒ පියවර තුනෙන් පළවෙනි පියවර තමයි සීලය. ත්‍රි සීලයක් නිවැරදිව රකිමින් ආරක්ෂා කරගනිමින් ඒ පිළිවෙතේ පිහිටලා ඉන් අනතුරුව කරන්න තියෙන්නේ සිතේ පාරිශුද්ධ භාවය. සිත විසුද්ධියට සුද්ධ කියනවා පිරිසිදු කරනවට. විසුද්ධි කියනවා හොඳටම පිරිසිදු කරනවට. සිත වඩාත්ම
පිරිසිදු කරන්නේ නීවරණ ධර්මයන් සිතෙන් බැහැරවෙච්ච තරමට. පංච නීවරණ ධර්මයන් පිළිබඳව පසුගිය ධර්ම දේශනා තුළත් සිද්ධ කළා. මේ පංච නීවරණ ධර්මයන් කාමාවචර කුසලයක් අවහිර කරනවා. රූපාවචර ධ්‍යාන අරූපාවචර ධ්‍යානත් අවහිර කරනවා. මාර්ගඵලත් අවහිර කරනවා. මේ පංච නීවරණ ධර්මයන් තමයි මේ නිවැරදි මඟ වහන්නේ. මේ වහන්නමට කියනවා නීවරණ කියලා. නී කියන්නේ නිවන, ආවරණේ කියන්නේ වහනවා. එහෙනම් මේ පංච නීවරණ ධර්මයන් සිතෙන් බැහැරවෙච්ච තරමට චිත්ත ඒකාග්‍රතාවයක්, සිතේ තැන්පත් බවක්, සිතේ කාරමුණක වැඩි වෙලාවක් රඳවා තබා ගැනීමේ හැකියාවක් ඇති කරගන්න පුළුවන්. ඒ සමාධිය, ඒ චිත්ත ඒකාග්‍රතාවය, ඒ සිතේ තැන්පත් බව බිඳින්නේ, කඩන්නේ, විසිරවන්නේ පංච නීවරණ. ඒ පිළිබඳව ඔයත් දන්නවා. පසුගිය දේශනාවල පැහැදිලි කරා. කාමච්ඡන්ද නීවරණය. කාමයට ඇති කැමැත්ත කාමච්ඡන්දයයි. ව්‍යාපාදය, තරහා, ක්‍රෝධ, වෛර සිතුවිලි. මේ කෙටියෙන් පැහැදිලි කරන්නේ මේ පිළිබඳව පසුගිය දේශනාවල පැහැදිලි වෙන නිසා. තීන මිද්ද කියලා කියන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන්න සිත උත්සාහවන්ත නැහැ. සිත මහන්සි ගන්නෑ. සිත වෙර වඩන්නේ, සිත උනන්දුනේ. ඒකට කියන තීන මිද්ද කියලා. අලසකම, කම්මැලිකම. ඒ අලසකම, කම්මැලිකම කියන්නේ මේ උතුම් වූ ධර්මය ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතයත් එක්ක සම්බන්ධ කරගන්න තියෙන උදාසීන බවට තීන මිද්ද කියනවා. උද්දච්ච කියලා කියනවා සිත සනේන් වික්ෂිප්ත වෙනාට. සනේන් වික්ෂිප්ත වෙනවා විවිධ අරමුණු වලට. ඒකට කියන උද්දච්ච කියලා. කොක්කුච්ච කියන්නේ පසුතැවෙනවා. තමන්ට හරියාකාරව යමක් කරගන්න බැරි වුණාම පසුතැවීමක් සිද්ධ වෙනවා. විචිකිච්ඡා කියන්නේ සැකය, අවිශ්වාසය, විමති, බුද්ධ ආදී අටතන් සැකය. මෙන්න මේ නීවරණ ධර්මයන් තමන්ගේ සිතින් බැහැර කරන්නට අවස්ථා තුනක් තථාගතයන් වහන්සේ දේශනා කරනවා. පදාංග වශයෙන් පුළුවන්. මොහතකට අයින් කරන්න පුළුවන්. විස්කම්බන වශයෙන් යම් කාල සීමාවක් නිර්ණය කරගෙන, සීමා කරගෙන යම් කාල සීමාවකට පංච නීවරණ අයින් කරන්න පුළුවන්. ඒකට කියන විස්කම්බන කියලා. අවශ්‍ය කරන්නේ දෙකම නෙමෙයි. සහ මුලින් අයින් කිරීම. ඒකට කියන සමුච්ඡේද කියලා. ඡේදනය කියන්නේ කපහරින, සමුච්ඡේදනය සහ මුලින්ම කපහරින. අපිට ඒක කරගන්න බැරි වෙච්ච නිසා තමයි අපි අදත් මේ සසරේ ඇවිදින්නේ. පෙර භවයේ හෝ අතීත භවවල ওই ටික සිද්ධ කරගන්න පුළුවන්කම ලැබුණා නම් අද මෙතන වාඩි වෙන්නේ නැහැ ඔයත්. මමත් එහෙමයි, මම බණ කියන්නේ නැහැ. මටත් ඒක බැරි වෙච්ච නිසා තමයි මටත් මේ භවයේ මේ ආකාරයට බණ කියන්න සිද්ධ වුණේ. එහෙමනම් මේ බෞද්ධ දර්ශනය තුළ මේකට නිවැරදි වචනේ බෞද්ධ දර්ශනය. බුදු දහම කිව්වත් නිවැරදි. මේක ආගමක් නෙමෙයි. එනම් මේ බෞද්ධ දර්ශනය තුළ අපිට මේකේ නිවැරදිව ප්‍රතිඵල ලබා ගන්න බැරි වුණේ ඒක වැහුවේ නීවරණ. එහෙනම් මේ නීවරණ తాවකාලික වශයෙන් අයින් කරන්න තථාගතයන් වහන්සේ කමඨහන් 40ක් දුන්නා. කමඨහන් එම නැත්තම් කර්මස්ථාන. කර්ම කියන්නේ සිතුවිලි වල බලවත් බවට කර්ම කියනවා. ස්ථාන කියන්නේ තැනක්. එතකොට සිතුවිලි බලවත් කරන්න තැන්. ඒකට කියනවා කමඨහන් හෙවත් කර්මස්ථාන. ඒ සමතියේ තියෙනවා 40ක්. තමන් සංසාරේ පුරුදු කරපු කමඨහනක් කර්මස්ථානයක් ඔය සියලු දෙනා සතුව තියෙනවා. මට ඒක කියන්න බෑ. ඒක දේශනා කරන්න පුළුවන්, ඒක දැනගන්න, දැකගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේට. ඒකට විශේෂ ඥානයක් තියෙනවා තථාගතයන් වහන්සේ ළඟ. ඒකට කියනවා ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය. අපිට ඒක නැහැ. ඒක සියලු බුදුවරයන් වහන්සේලාට විතරයි. සද්දාසාධාරණ ඥාන. ඉන්ද්‍රිය පරෝපරියන්ත ඥාන, ආශය අනුසඥාන, යමක ප්‍රාතිහාර ඥාන, මහා කරුණා සමාපත්ති ඥාන, සබ්බඤ්ඤුත ඥාන, අනාවරණ ඥාන. ඔය ඥාන අපට උපදවන්න බෑ. බුදුවරයන්ට විතරයි.
අනිත් 67ම අපට පුදන්න පුළුවන්. එහෙනම් අපි සිතේ ඒකාග්‍රතාවය තැන්පත් බව ඇති කරගන්න අපි කැමැති කමටහනක් ගන්න. ඒ කැමැති කමටහන් සමහර කෙනෙක් මෛත්‍රියට කැමති. මෛත්‍රී භාවනාව. මෛත්‍රිය තුල සිත තියන්න කැමති. සමහර කෙනෙක් බුදු ගුණ තුල සිත තියන්න කැමති. සමහර කෙනෙක් ආනාපාන සති ආස්වාස ප්‍රාස්වාස තුල සිත තියන්න කැමති. සමහර කෙනෙක් කායගත සති තුල සිත තියන්න කැමති. සමහර කෙනෙක් මරණානුස්මති තුල සිත තියන්න කැමති. මේ ආදි වශයෙන් කමඨාන් තියෙන අනුස්සති 10ක්, අසුබ 10ක්, කසින 10ක්, බ්‍රහ්ම විහරණ 4ක්, චතු ධාතු ගත්තාන, ආහාරේ පිළිකුල් සංඥා කියලා ඒ ආදි වශයෙන් තියෙනවා. අරූපාවචර ධ්‍යාන 4ක් ආදි වශයෙන් සිත තැන්පත් කරන්න, සිත එකඟ කරන්න, සිත අරමුණේ වැඩි වෙලාවක් රඳවන්න මේක අභ්‍යාසයක්. මේක පුහුණු කිරීමක්. මේක අවශ්‍යයි. යමෙකුට පුළුවන් හැබැයි ඒ සමතය උපකාර කරගෙන විදර්ශනාවට යන්නත් පුළුවන්. සමහර කෙනෙකුට සමතේ නැතුව කිලින්ම දිට්ඨි විසුද්ධියේදී සතර මහා ධාතු වශයෙන් මෙනෙහි කරන්න පුළුවන් නම් එතන ඉඳලා පටන් ගන්නත් පුළුවන්. සමතේ ඇතුව විදර්ශනාවට යන්නත් පුළුවන්. සමතේ නැතුව විදර්ශනාවට යන්නත් පුළුවන්. හැබැයි ඒක තම තමන් සංසාරේ පුරුදු කරලා තියෙන ආකාරයයි. ඒ තම තමන්ගේ මානසික මට්ටම අනුව. එහෙමනම් මේ සමතය තුළින් අපි බලමු කොහොමද මේ චිත්‍රයේ ඒකාග්‍රතාවයක් ඇති කරගන්නේ. තැන්පත් බව, නොවිසිරෙන ස්වභාවය. එක අරමුණක වැඩි වෙලාවක් රඳවන්නේ කොහොමද? අර මම මුලින් කිව්වා තමන් කැමති කමටහනකට ගන්න සිත. හැබැයි ඒ සිත ගත්ත අපි උදාහරණයක් ගමු. අපි ගන්නවා ආනාපාන සති. සියලු බුදුවරයන් වහන්සේලා අනුගමනය කරපු එකම කමඨහන බුදුවීම සඳහා. එනගේ ආනාපාන සතිය තුළ හුස්ම ඇතුල් වෙනකොට ඇතුල් වෙන බව මොකද සිහියෙන් යුක්තව දැනගන්න ඕනේ. බාහිර අරමුණු අයින් කරන්න. අතීතය අනාගතය අතහරින්න. කාලත්‍රය තුළ සිතේ ප්‍රවෘත්තියක් තියෙනවා. අතීත, වර්තමාන, අනාගත. මේකට තමයි කාලත්‍රය කියලා කියන්නේ. මේ කාලත්‍රය තුළ සිදුවෙන සිතේ ප්‍රවෘත්තියේ අපි වර්තමානයේ අතීත දෙක, අතීත හා අනාගත දෙක අපි අයින් කරනවා. එතකොට ඉතුරු වෙන්නේ වර්තමානයේ. ඒතර වර්තමානයේ මෙහෙමෝතේ ශරීරය තුළ සිදුවෙන ක්‍රියාවක් තියෙනවා. ඒක අපි පැය 24ෙම අපි දැනුවත්වත් ක්‍රියාත්මක වෙනවා, නොදැනුවත්වත් ක්‍රියාත්මක වෙනවා. නිින්ද ගියත් ක්‍රියාත්මක වෙනවා. මොකද්ද? ආස්වාස ප්‍රස්වාස. හුස්ම ඇතුල් වෙනවා, පිට වෙනවා. මේක ක්‍රියාවක්. ශරීරය තුළ සිද්ධ වෙන ක්‍රියාවක්. එහෙනම් අපි අතීතයත් අතහැරලා අනාගතයත් අතහැරලා සියලු අරමුණු සිතින් අයින් කරනවා. ඒතර අතීතය අනාගතය අතහැරියම සියලු අරමුණු සිතින් අයින් වෙනවා. ආයි නැවත යනවා නම් අතීතයේ අරමුණකට යන්න ඕනේ. එහෙම නැත්නම් අනාගතයේ අරමුණකට යන්න ඕනේ. නැත්නම් පංච නීවරණ. ඒ සමාධිය කඩන්නේ, සමාධියට අවහිර කරන්නේ, සමාධිය ඇති කරගන්න දෙන්නේ නැත්තේ නීවරණ. එහෙනම් අපි අවධානයෙන් ඉන්න ඕනේ නීවරණයක් ඇතුල් වෙලා අපි ගත්ත කමටහනට බාධා කරනවද කියන එක. කාමයන් පිළිබඳව සිතවිල්ලක් ආවොත් සමාධිය කැඩෙනවා. ව්‍යාපාදයේ පිළිබඳව සිතවිල්ලක් ආවොත් සමාධිය කැඩෙනවා. අර අකර්මණ්‍ය බව, නිදිමත ගති, උත්සාහය උනන්දු නැතිකම ආවොත් සමාධිය කැඩෙනවා. සිත ශනේ වික්ෂිප්ත වුණොත් චිත්ත ඒකාග්‍රතාවය කැඩෙනවා. සැකයක් ආවොත් කැඩෙනවා. එහෙනම් මේ පස් දෙනාගෙන් කෙනෙක් මේකට එනවද කියලා හොඳ අවධානයෙන් ඉන්න ඕනේ. අපි එහෙම ටික වෙලාවක් පුරුදු කළාම අපේ සිතේ එක හොඳට අනුගත වෙනවා. සිතේ හොඳට තැන්පත් වෙනවා. යමක් හොඳට සිතට ඇතුල් කරන්න, ඇතුල් කරන්න, ඇතුල් කරන්න ඒක සිතේ හොඳට සනිටුහන් වෙනවා. සිතට හොඳට අනුගත වෙනවා. සිතේ හොඳට පිහිටනවා. එතකොට ඒ ආස්වාස ප්‍රාස්වාස ආරම්භණය තමන්ට කැමති අරමුණක් ගන්න පුළුවන්. මෛත්‍රියත් ඒ වගේ, බුදු ගුණත් ඒ වගේ, කායගත සතියත් ඒ වගේ කැමති එක. අරගෙන අර අතීත අනාගත දෙක අතහැරලා නීවරණ වලින් ආරක්ෂා කරගෙන ඒක අපි පුහුණු කරනවා. ඒ තුලම සිත තියන්න. බාහිරට යයි කමන්නේ, අපව ගන්න. ආයිත් බාහිරට යයි, අපව ගන්න.
ආයිත් බාහිරට ආයිත් ගන්න. එහෙම ගන්නකොට වෙන්නේ නැවත 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 ගන්නකොට ආපහු නවතින සිතේ. එයාට යන්නේ නැහැ. ඇයි යන්නේ නැති? පුරුද්ද දෙක වෙනස් වෙලා. මොකද්ද පුරුද්ද? පරණ පුරුද්ද තමයි සිත නානා අරමුණු කෙරෙහි විසිරීම. දැන් අපි අලුත් පුරුද්දක් පුරුදු කළා යාට. එක තැනක නවතින්න. ඒතොර එක තැනක නවතින එකට වැඩි කාලයක් දුන්නාම ඒ පුරුද්ද සිතේ හොඳට සනිටුහන් වෙනවා. පරණ පුරුද්ද සිතෙන් අයින් වෙනවා. ඒතොර අලුත් පුරුද්ද බලවත් වෙනකොට පරණ පුරුද්ද යට යනවා. එතකොට තමයි සිතේ සමාධිය ඇති වෙන්නේ. චිත්ත ඒකාග්‍රතාවය, සිත තැන්පත්. ඒතොර ඒක කමඨාන. ඒතොර ඒක ටික වෙලාවක් ඒ ආකාරයෙන් මයික කමඨානක් ගන්නවා. කොහොම කියන්නේ කියොත් කමඨාන විතරයි කියන්නේ. එතේ කමඨාන තුල ඇතිවෙච්ච සියුම් චිත්ත ඒකාග්‍රතාවය බාහිරට ගියොත් ආයි ගන්න, ආයි ගියොත් ආයි ගන්න, ආයි ගියොත් ආයි ගන්න. නැවත නැවත ගන්න. ඊට පස්සේ නවතිනවා. ඊට පස්සේ අපි වාඩි වෙලා ශරීරය කාන්තපක්ෂ අර්ධ පරියන්කේ පුරුෂපක්ෂ බද්ධ පරියන්කේ වම් අත උඩින් දකුණු අත තියාගෙන මාපට ඇඟිලි දෙක එකට සම්බන්ධ වෙලා දැස් පියාගෙන ශරීරය කෙලින් තියාගෙන හිසත් කෙලින් තියාගෙන හොඳ වීරයක් ඕනේ. වීරයක් නැතුව මේක කරන්න බෑ. මොකද ලෞතර බුදුරජාණන් වහන්සේ සාරාංශක කල්පලක්ෂයක් පාරමිතා පුරපු දස පාරමිතා වල තියෙන ප්‍රධාන පාරමිතා වීරිය පාරමිතා. මේක නැතුව මොකද කරන්න බෑ. වීරිය නැතුව. ඒතරේ වීරිය නුක්තව බාහිරට අනේක නවත්තගෙන සිහියෙන් හොඳ සිහිය. ඒකට කියනවා සති කියලා. පට්ඨාන කියන්නේ පිහිටුවා. ඒ කියන්නේ නැවැත්තුවා, පිහිටුවා. ඒතර මේ පිහිටවීම කරගෙන යනකොට ටික වෙලාවක් සිත එතුල නවතිනවා. නැවතුණාට මේක බොහොම සියුම් සමාධියක්. ඊට පස්සේ අපි මේක තව දුරටත් ටිකක් දියුණු කර ගන්න ඕනේ. අපි ආනාපාන සතිය නම් හැබැයි නැකිටලා හෝ සක්මණින් හෝ නිදාගෙන හෝ කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඉරියව් හතරෙන් ආනාපාන සති භාවනාව කරන්න පුළුවන් වාඩි වෙලාම ශරීරයත් කෙලින් තියාගෙන හිසත් කෙලින් තියාගෙන කෙරුවොත් විතරයි. නැගිටිනවා නම් වෙන කමටහනක් ගන්න පුළුවන්. කමටහන මාරු කළා කියලා ගැටලුවක් වෙන්නේ. අවශ්‍ය කරන්නේ ඒ 40ෙම එක කමටහනක් හැර අනිත් සියලුම කමටහන සමතේටයි තියෙන්නේ. එක කමටහනක් තියෙනවා චතුධාතු විවත්තාන කියලා. ඒ කියන්නේ සතර මහා ධාතු හැටියට මෙනෙහි කිරීම. එතන ඉඳලා තමයි විදර්ශනා ආරම්භ වෙන්නේ. නමුත් මේක බුදුරජාන් වහන්සේ සමථය තුළට ඇතුළත් කරලා තියෙනවා. අර සියොම් ඇතිවෙච්ච සමාධිය අපි ඊට පස්සේ මෛත්‍රිය හෝ බුදුගුණ හෝ මොනවා නැත්නම් කායගත සති හෝ මරණානුස්මති හෝ එයාදී යම් කමඨහනක් අරගෙන ඒ නිමිත්තෙම තියාගෙන නැගිටිනවා. අතීත අනාගත දෙක අතහැරලා පංච නීවරණ ධර්මයන්ගෙන් ආරක්ෂා කරගෙන නැගිටිනවා. කිසි ගැටලුවක් නැහැ. හැබැයි අර කමඨහනේ හෙවත් කර්මස්ථානයේ සිට තියෙන්න ඕනේ. වෙන අරමුණ වලට යන්න දෙන්න. නැකිටල ටික වෙලාවක් ඉඳගෙන ඒකම මෙනෙහි කරනවා. එතකොට අර වාඩි වෙලා ඉඳගෙන ලබාගත් සියුම් සමාධිය තවදුරට බලවත් වෙනවා. ඊට පස්සේ තමන්ට අපහසුාවක් දැනෙනවා හිටගෙන ඉඳ බෑ ගොඩක් වෙලා. සක්මන් කරනවා. සක්මන් කරනවා. හැබැයි සක්මන් කළත් අපේ අත් දෙක එක තැනක තියාගෙන දෙපා සෙල වුණාට අරමුණේ සෙල කර අරමුණට සෙල වෙන්න දෙන්න එපා. ඒ කියන්නේ ගත්ත අරමුණ මරණානුස්මති නම් බුදුගුණ නම් මෛත්‍රිය නම් කායගත සති නම් ඒ ගත්ත කමඨහන සෙල වෙන්න දෙන්නේ නැතුව ඒ කමඨහනේම සිත තියන්න. අර නීවරණයන්ගෙන් ආරක්ෂා කරගෙන ටිකක් සක්මන් කරන්න. ඒකෝර අර වාඩි වෙලා ඉඳගෙන මුලින් ඇති කරගත්ත සියුම් සමාධිය නැගිටලා තව ටිකක් වෙලා කරනකොට හැබැයි මේක හොඳට කරන්න ඕනි දින කීපයක් හැටි. ඒකට සමාධිය බලවත් වෙන ඊට පස්සේ අර සක්මණෙන් තවත් බලවත් වෙනවා. ආයි ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන්ට තවත් මේක මදි කියලා හිතෙනවා නම් මගේ සිත තාම වික්ෂිප්ත වෙනවා මගේ සිත තාම විසිරෙනවා කියලා හිතෙනවා නම් පළමුවෙන් මිනිත්තු 15ක් නැත්නම් පැය භාගයක් ප්‍රශ්නයක් නැහැ. වෙන් කරගන්න. වෙන් කරගෙන එදිනෙදා කටයුතු සියල්ල සිදු කරන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. එදිනෙදා කරන සියලුම කටයුතු
මිදුලත්තු ගානන මිදුලත්තු ගන්න, ගෙවල් පිරිසිදු කරන්න පිරිසිදු කරන්න, උයන්න පිහන්න, රෙදි සෝදන්න, අනි ඕනම දෙයක් කරන්න පුළුවන්. හැබැයි කරන ක්‍රියාව තුළ විතරක් සිත තියන්න ඕනේ. අපි ගොඩාක් දෙනා කරන්න ඒ කටයුතු කරන ගම වෙන වෙන දේවල් හිතනවා. එතකොට සිත වික්ෂිප්තයි. එතකොට සිත විසිරිලා නෑ. අර කරන ක්‍රියාව තුළ විතරක් සිත තියන්න ඕනේ. අර නීවරණයන් නොයන ආකාරයට සිත ආරක්ෂා කරගන්න ඕනේ. කල්පනාවෙන් ඉන්න තියෙන්නේ නීවරණේ නවද කියන එක විතරයි බලන්න තියෙන්නේ. එතකොට විනාඩි 15ක් හෝ විනාඩි 30ක් ඒ ආකාරයට චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගත්තාම සමාධිය හොඳට බලවත්. හොඳට බලවත් සමාධිය. වික්ෂිප්ත වෙන්නේ නැහැ, විසිරෙන්නේ නැහැ. ඊට පස්සේ ආයි තවත් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ මේ ශරීරය බෙදන්න වෙනවා. අධ්‍යාත්මයෙන් පටන් ගන්න. මේ ශරීරයේ තියෙනවා කොටස් 32ක්. මන් දිට්ඨි විසුද්ධියේ ඉඳලා මේක වඩාත්ම පැහැදිලි කරන අභිධර්ම ක්‍රමේනොත් අනිකුත් සූත්‍ර ක්‍රමේනොත්. නමුත් මේ චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගන්න අවශ්‍ය නිසා ගැටිට මේක අභිධර්මයෙන් කියවට තේරෙන්නේ නැහැ. අපි සරලව ගන්නවා. නවත්ව අහලා තියෙනවා කේසා ලෝමා නකා දන්ත තචෝ මන්සං නහාරු আদি වශයෙන්. මම ඔක සිංහලින් කියනවා. එතකොට හොඳට තේරෙන්නේ. ඒ තමයි කෙස් ලොම් නිය දත් සම් මස් නහාර ඇට ඇට මිදුළු වකුගඩු අක්මාව පෙනහල් පපු මස්ස හෘදය බොක්ක බඩවැල් පිත්තාස දිරවපු ආහාර නොදිරවපු ආහාර මොළ. එහෙම 20ක් තියනවද? තියෙනවා. හයි තියෙනවා, කෙල තියෙනවා, සෙම තියෙනවා, සොටු තියෙනවා, කඳුළු, දහඩිය, ලේ, සැරව, පිත, මේද තෙල්, උරුණු තෙල්, සඳමිදුළු, මුත්‍රා කියලා කොටස් 12ක් තියෙනවා. මේක හොඳට පාඩම් කරගන්න ඕනේ. එම නැත්තම් පත්‍රිකාවක් තියෙනවා නම් පත්‍රිකාවේ ওই ටික සටහන් කරගෙන ඉදිරියෙන් තියාගෙන මූලික අවස්ථාවේදී ඒ පත්‍රිකාව බලාගෙන මෙනෙහි කරවට ගැටලුවක් වෙන්නේ නැහැ. ටික වෙලාවක් යනකොට සිතේ හොඳට ඔක සනිටුහන් වෙනවා. සිතේ හොඳට තැන්පත් වෙනවා. සිත තුළට හොඳට අනුගත වෙනවා. ඊට පස්සේ පත්‍රිකාව අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ ඒක අයින් කරනවා. හැයක හොඳට යාකාරයෙන් මනසට අරගෙන සිතට අනුගත කරගෙන ඒකෙත් අපි බලනවා. ඒකේ තියෙනවා ඒ සෑම කොටසකම තියෙන වර්ණයක්, පාටක් තියෙනවා. කෙස්වල, ලොම්වල, නියවල, දත්, සම්, මස්, නහර මේ ඕනම දෙයක් ගත්තොත් ඒකේ වර්ණයක් තියෙනවා. නාසයට තියලා බැලුවොත් ගඳකුත් තියෙනවා. එතකොට වර්ණයක් තියෙනවා, ගන්ධයක් තියෙනවා. පීටි ස්ථාන තියෙනවා. ඒකේ සටහනක් තියෙනවා. පිලිකුලක් තියෙනවා. වර්ණ වශයෙන් මෙනෙහි කරනවා, ගන්ධ වශයෙන් මෙනෙහි කරනවා, පිහිටි ස්ථාන වශයෙන් මෙනෙහි කරනවා, සටහන් වශයෙන් මෙනෙහි කරනවා, පිලිකුල් වශයෙන් මෙනෙහි කරනවා. මෙනෙහි කරනවා කියන්නේ සිහි කරනවා. දැන් කෙස් අරගෙන බලනවා. වර්ණයක් තියෙනවා, ගන්ධයක් තියෙනවා, සටහනක් තියෙනවා. දිගයි, හීනි ඒ සටහන. පිහිටි ස්ථානයක් තියෙනවා, හිසේ. පිළිකුලක් තියෙනවා. ඒ ආකාරයෙන් මෙනෙහි කරනකොටත් වැඩෙන්නේ චිත්ත ඒකාග්‍රතාවයක්. තාම විදර්ශනාවට ගියේ නැහැ. මොකද විදර්ශනාවට යන්න සුදුසු ආකාරයකට අපේ මනස හදාගන්න ඕනේ. උදාහරණයක් කිව්වොත් මහා විශාල ගහක් තියෙනවා. ඒ ගහ කපල බිම දාන්න අවශ්‍යයි. හැබැයි ඒක බ්ලේඩ් තලයකින් කරන්න බෑ. ඒකට අවශ්‍ය කරන සුදුසු ආයුධයක් හදාගන්න ඕනේ. එහෙනම් දිට්ටි විසුද්ධියේ ඉඳලා තියෙන්නේ සංසාරයෙන් ඈතර වෙන ස්වභාවය. ඒක ලෝකෝත්තරයි. මේ සීල විසුද්ධියත් චිත්ත විසුද්ධියත් ලෞකිකයි. ඒක ලෞකිකයි. ඒ නිසා අපි සිත අර දිට්ටි විසුද්ධියේ ඉඳලා උපදවා ගන්න ප්‍රඥාවට උපකාර කරගන්න මේ සිතේ ඒකාග්‍රතාවය අවශ්‍යයි. සමහර ප්‍රඥාවන්ත කෙනෙකුට පෙර භවයේ හොඳට භාවනා කරලා විදර්ශනා භාවනා කරලා තියෙන කෙනෙකුට
දිට්ඨි විසුද්ධියෙන් කෙලින්ම සතර මහා ධාතු හැටියට මෙනෙහි කළා එතනින් ඉදිරියට යන්න පුළුවන්. හැමෝටම යන්න බැහැ. හැමෝටම යන්න බැරි නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ සමතය තථාගතයන් වහන්සේගේ දහමට එකතු කළේ. නැත්තම් සමතය බුද්ධ දේශනාවක් නෙමෙයි. ඒ ආලාර කාලා මුද්ද කරාම පුත්ත ගාව තිබ්බ එකක් ඕක. හැබැයි එකතු කළා තථාගතයන් වහන්සේ. ඒ මේකෙන් ප්‍රයෝජනයක් තියෙනවා. ඒ හැමෝටම සංසාර පුරුද්දානුව එකපාර විදර්ශනා වඩන්න බැරි නිසා චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගෙන විදර්ශනාවට යන්න අය ඉන්නවා. ඒ නිසා සමත විපස්සනා දෙක බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා. එහෙමනම් අපි ඒ සෑම කොටසක්ම වර්ණ වශයෙන්, ගන්ධ වශයෙන්, සටහන් වශයෙන්, පීඩි ස්ථාන වශයෙන්, පිළිකුල් වශයෙන් මෙනෙහි කරන්න ඕනේ. ඒ මෙනෙහි කරනකොටත් වැඩෙන්නේ චිත්ත ඒකාග්‍රතාවයක්. චිත්ත ඒකාග්‍රතාවයක්මයි වැඩෙන්නේ. හැබැයි ඒ පහම ওই 32 160ක් වෙනවා. ඔය 32 ওই පස් ආකාරයෙන් මෙනෙහි කරනකොට හොඳ චිත්ත ඒකාග්‍රතාවයක් එනවා. ඒ විතරක් නෙමෙයි මේ රූපස්කන්ධය පිළිබඳව හොඳ මන අවබෝධයක්ත් එනවා. තමන්ගේ ශරීරය පිළිබඳව මන අවබෝධයක් එනවා. ඒ මන අවබෝධයක් අවශ්‍යයි. මේක වැරදි ආකාරයට අපි දාගෙන ඉන්නේ. මේක මම කියලා හදාගෙන ඉන්නවා. මගේ කියලා හදාගෙන ඉන්නවා. මට අයිති කියලා හදාගෙන ඉන්නවා. මගේ ආත්මය කියලා හදාගෙන ඉන්නවා. සියල්ල වැරදි. අන්නේ වැරදි දැක්මෙන් මිදෙන්න ඕනේ අපි. ඒ මිදෙන්න නම් මේ වගේ චිත්ත ඒකාග්‍රතාවයකින් ඒ ස්වභාවයන් සම්මර්සණය කරන්න යන්න ඕනේ. පළමෙන් ඇති වෙන්නේ සම්මර්සන ඥානය. එහෙමනම් අපි එතකොට ලම් එකතරම් මෙනෙහි කරන වර්ණයක් තියෙනවා. ගන්ධයක් තියෙනවා. සටහනක් තියෙනවා. කෙස් වගේ දිග නැහැ. පීඩි ස්ථාන තියෙනවා. ශරීරේ පුරාම තියෙනවා. පීඩි ස්ථාන තියෙනවා. පිළිකුල්. ඒ පිළිකුල් කියන්නේ නිය අපි දන්නවා. පිළිකුල් වර්ණයක් තියෙනවා. නාසයට තියල බැලුවොත් ගන්ධයක් තියෙනවා. පීඩි ස්ථානයක් තියෙනවා. සටහනක් තියෙනවා. මාළුවෙක්ගේ කොරපොතු වගේ සටහනක් තියෙනවා. පිළිකුල් ස්වභාවයක් තියෙනවා. කොහොමද මේ පිළිකුල් ස්වභාවය තේරුම් ගන්න, අවබෝධ කරගන්න? ඒකට වර්ණය දැක ගන්න පුළුවන්. ගන්ධයක් දැනගන්න පුළුවන්. සටහනක් දැනගන්න පුළුවන්. පීඩි ස්ථානයක් දැනගන්න පුළුවන්. නමුත් තාම අපට එක දෙයක් සිද්ධ වෙන්නේ මොකක්ද? පිළිකුල් බව අවබෝධ වෙන්නේ. ඒ නිසා ඕක පාඩ කරනවා. සාරිය දම් පාට නම් නියපොත්ත දම් පාටයි. සාරිය නිල් පාට නම් නියපොත්ත නිල් පාටයි. සාරිය රෝස පාට නම් නියපොත්ත රෝස පාටයි. ඒ වර්ණ ගන්නන්නේ. ඕකේ ওই පිළිබඳව යථා අවබෝධය තමයි තියුන්නේ. ඇඟිල්ලේ තියෙනකොට ලස්සන නම් නියපොත්ත යම් වෑංචනයක තිබ්බත් ලස්සන වෙන්න ඕනේ. යම් තුවාලයක් වෙලා බෙහෙත් දැම්මා. පොඩි මාළුවේ දන්න ගිහිල්ලා ඔක ගැලවිලා වැටෙන හොද්දට දන්නේ නැහැ. ඕක බෙදන්න තිබ්බ බෙහෙත්ල මේසෙට ඕක ගන්නකොට ආව නියපොත්ත හැන්දට. මොකද වෙන්නේ කියලා බලන්න. අර ඇතිලියම කානුවට හලනවා. ඔව්ද නැත්? ඔව්. ඒයි. හැබැයි ඇඟිල්ලේ තියෙනකොට පිළිකුලක් නැහැ. වෑංජනේ තියෙනකොට පිළිකුල්. වැරදි දැක්ම. ඇඟිල්ලේ තියෙනකොට පිළිකුල් වෙන්න ඕනේ. අන්නේ ස්වභාවයේ සිටේ හොඳට සනිටුහන් වෙන්න ඕනේ. ඒ සනිටුහන් වෙනකම්ම මෙනෙහි කරන්න ඕනේ. ශරීරයේ ඕනම කොටසක් ගන්න. අරගෙන ඒ විදිහට පරීක්ෂා කරලා බලන්න. ඔయిత වැඩිය ගොඩාක් අපිරිසිදු දේවල් අපේ ශරීරයේ තියෙනවා. කෙල ටිකක්, සෙම ටිකක්, සොටු ටිකක්, කඳුළු දහඩිය, ලේ සැරව ටිකක් දීසියක දාලා මේසකින් තිබ්බොත් මිනිස්සේ ගෙට එන්නෙත් නැහැ. ඒයි. හැබැයි මේවා අපේ ශරීරයේ අභ්‍යන්තරයේ තියාගෙන අපි බාහිරින් අලංකාර කරනවා, බාහිරින් පාට ගන්නනවා, බාහිරින් හැඩ කරනවා ලස්සනට තියාගන්න කියලා. නැහැ. යථාර්ථය දකින්න.
ඒකයි පිළිකුල් බව මෙනෙහි කරන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. තමන්ගේ අධ්‍යාත්මය එහෙම නැත්නම් තමන්ගේ ශාරීරිය පිළිබඳව නිවැරදි අවබෝධයක් ඇති වුණොත් විතරයි එතනින් එහාට යන්න පුළුවන්. නැත්නම් යන්න බෑ. ඒයි. අපි යන්නේ තෘෂ්ණාව නැති කරගන්න අවශ්‍ය කරන ගමනක්. ඒකේ අවසානයයි නිවන. 108 ආකාරයක් තියෙනවා තණ්හාවේ. 108 ආකාරයේ ශේෂයක්වත් චුට්ටක්වත් ඉතිරි නැතිව අවසන්න එනිවන. එහෙනම් මේ ආකාරයට පරීක්ෂා කිරීම තුළ මොකද වෙන්නේ? පරීක්ෂා කිරීම තුළ වෙන්නේ තෘෂ්ණාව දුර්වල වෙනවා. මේ ශරීරයට තියෙන ඇල්ම, ආසාව, කැමැත්ත, බැඳීම, චන්ද්‍රාගය දුර්වල වෙනවා. මේක මෙච්චර කාලයක් අපි කෙරුවේ නැහැ. කෙරුවා නම් මිට කලින් මේක කරගන්න ලැබුණා නම් මේ බෞද්ධ දර්ශනේ මීට කලින්නොත් අපිට මොන ගැහුණා. නමුත් අපි ඒක ප්‍රායෝගිකව අත්හදා බැලුවේ නෑ. අපි මීට අතීත බහුවල මේක ප්‍රායෝගිකව අත්හදා බලලා තියෙන ඔයත් යම් ආකාරයකට. ඒ නිසා තමයි අද මෙතනට ආවේ. ඒක තවදුරටත් පිරිසිදු කරගන්න. තවදුරටත් මේ පිළිබඳව දැනගන්න. අවබෝධ කරගන්න. එහෙනම් අද ලබා ගන්න අවබෝධය මෙතන තියලා යන්න එපා. ගිලිහෙන්න දෙන්න එපා මනසින්. ඒක නැවත නැවත වර්ධනය කරගන්න. මේක ගැටලුවක් වෙන්නේ නැහැ. ප්‍රායෝගික ජීවිතයේදී එදිනෙදා වැඩ කටයුතු කරන ගමන් මේ සියල්ල කරන්න පුළුවන්. කරන්න පුළුවන්. එහෙම නැත්නම් Tamante එහෙම අපහසුයි කියලා දැනෙනවා නම් පැය දෙකක්. දවසෙන් පැය දෙකක් හෝ මේ සඳහා වෙන් කරගන්න. මොකද ලබාගත් මනුස්ස ජීවිතය ශ්‍රේෂ්ඨයි. මේ මනුස්ස ජීවිතය තුළ තමයි මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. බුදු කෙනෙක් බුදු වෙන්න එන්නේ මනුස්ස ලෝකෙට. පසේ බුදුවරයන් වහන්සේ නමක් දකින්න ලැබෙන්නේ මනුස්ස ලෝකේ. රහතන් වහන්සේ නමක් දකින්න ලැබෙන්නේ මනුස්ස ලෝකේ. අනාගාමි පුච්චලයෝ නම් සුද්ධාවස පහට ගියොත් එහෙදි හම්බෙන්න පුළුවන්. සක්‍රදාගාමි සෝවාන් අය දිව්‍ය ලෝකෙත් ඉන්නවා. මනුස්ස ලෝකෙත් ඉන්නවා. එහෙනම් අපි ප්‍රාර්ථනාවක් තියනවා අපි සියලු දෙනාගේම තුන්තරබෝධීන් එක්තරබෝධියක්. එක්ක රහත් වෙන්න, එක්ක පසේ බුදු වෙන්න. ඒක තම තමන්ගේ ඥාන ශක්තියෙන් අනුව තම තමන් ප්‍රාර්ථනා කරනවා. බුද්ධත්වය. එහෙනම් ඒ සඳහා සුදුසුම තැන මනුසාත්ම භවය. මේ කාලේ ඒකට බොහොමත්ම සුදුසුම කාලේ. මොකද අද බුද්ධ ධර්ම පිළිබඳව බෞද්ධ දර්ශනය පිළිබඳව එක ලොකු උනන්දුවක් තියෙනවා. ලොකු සෙවීමක් තියෙනවා සෑම කෙනෙක්ම ගැඹුරින් හොයනවා. ගැඹුරින් විවරණය කරන ස්වාමීන් වහන්සේලා ඉන්නවා. පරියප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද. පරියප්ති කිව්වේ තථාගත ධහමට 84,000ක් ධර්මස්කන්ධයට. ප්‍රතිපත්ති පිළිවෙත සීල සමාධි ප්‍රඥා. ප්‍රතිවේද සෝවන් සක්‍රදාගාමි අනාගාමි අරහත්. එහෙනම් අපට මොකද්ද තියෙන්නේ? පරියප්ති ධහම අපට තියෙනවා. ඒ 84,000ක් ධර්මස්කන්ධය අපිට තියෙනවා. එහෙනම් අපිට තව දෙකක් ඕනේ. ඊගාවෙක ප්‍රතිපත්ති පිළිවෙත. ඒ පිළිවෙතේ හිටියොත් ප්‍රතිවේද අවබෝධ කරන්න පුළුවන්. යමෙක් කියනවා නම් මේ භවයේ බෑ කියලා ඒක යාගේ මානසික මට්ටමේ තියෙන දුර්වලතාවයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ දුර්වලතාවයක් නෙමෙයි. ඒ තථාගත ධහමේ කිසිම තැනක් නැහැ. තාමත්ම ලස්සන්ට විවරණය කරලා තිනවා යමෙකුට මේ භවයේ අරිහත්ත්වයට යනවා නම් ඒ කරාම යන්න. මේ විසුද්ධි මාර්ගයෙන් පැහැදිලි කරන්නෙත් ඒකයි. සෑහෙන කාලයක් යයි සමහර විට වර්ෂය පුරාම යයි හොඳට අහන්න. ගාම්භීර ධර්මය මන් දිට්ඨි විසුද්ධියේ ඉඳලා ඒ ගැඹුරු ධර්මය පුලුවන් තරම් සරලව කියනවා. දැන් මේ කියන්නේ චිත්ත ඒකාග්‍රතාවය ඊට කලින් ඇති කරගන්න ඕනේ. බණහන්ටත් චිත්ත ඒකාග්‍රතාවයක් ඕනේ. එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ ධර්මය අහපු නැති අය බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වාඩි වෙලා බණ ඇහුවා. ඒ ධර්ම දේශනාව අවසානයේ ඒ අයලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේගේ ධර්මය වහලා තිබ්බ දෙයක් වහුන් ඇරලා පෙන්නවා. යටිකුරු කළා තිබ්බ දෙයක් උඩුකුරු කළා පෙන්නවා. අන්ධකාරෙ හිටිය අයට තෙල් පහන් දැල්වලා දුන්නා. මම්මුලා වෙච්ච අයට පාර කිව්වා.
ඒ වගේ ඉතාමත්ම ලස්සනට ඔබවහන්සේ ධර්ම දේශනා කළා. ඔබවහන්සේගේ දහම නිවැරදි. එදා ඒ ප්‍රකාශය කළේ දැනගෙන විතරක් නෙමෙයි, ධර්මය දැකලා. මේ ධර්මය අදත් දැනගෙන විතරක් හරියන්නේ නැහැ, දැක ගන්න ඕනේ. ඒකයි මේකට දර්ශනය කියන්නේ. බුද්ධියෙන් දැකීම බෞද්ධ දර්ශනය. එහෙනම් මේක දැනගන්න විතරක් නෙමෙයි, දැක ගන්න ඕනේ. දැකගන්නේ කොහෙන්ද? මනසේ. ලෝකේ දර්ශන දෙකයි. එකක් ඇහෙන් දකිනවා, අනිත් එක මනසින් දකිනවා. වෙන දර්ශනයක් ලෝකේ නෑ. එහෙනම් එදා ඒ ඇත්තෝ කියනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ ශාසනේ මාව මහණ උපසම්පදා කරගන්න. ඇයි එහෙම කිව්වේ? චිත්ත ඒකාග්‍රතාවයෙන් බණ ඇහුවා. සිත එක තැනක තියාගෙන, සිත තැන්පත් කරගෙන, සිත විසිරෙන්න නොදී ඒ අරමුණේම ඉඳගෙන බණ ඇහුවා. ඒ දේශනාව අවසානයේ නැකිටලා ප්‍රකාශ කළා. ඒ ප්‍රකාශය කළේ ධර්මය අවබෝධ කරලා. අද ලෝකේ අනන්ත ප්‍රමාණ බණ කියනවා. බණ අහලා නැකිටලා යනවා. මොකද වෙලා තියෙන්නේ කියලා ඔයත් කල්පනා කරලා බලන්න. ඒ නිසා තමයි මේ සමාධිය ගැන කතා කරන්නේ. මේක අවශ්‍යයි. චිත්ත ඒකාග්‍රතාවයෙන් බණ ඇහුවොත් එක සූත්‍රයෙන් නිවන් දකින්න පුළුවන්. හැබැයි සිත එකඟ කරගෙන අහන්න ඕනේ, තන්පත්ව අහන්න ඕනේ, විසිරෙන්න නොදී අහන්න ඕනේ, ඒ අරමුණේම තියාගෙන අහන්න ඕනේ. එතකොට පිළිවෙලින් සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරියත් කියන සතර මාර්ගඵල මාර්ගඵල ලැබලම තමයි නැගිටින්නේ. එදා එහෙම වුණා. ඇයි අද එහෙම වෙන්නේ නැත්තේ? ඒකට හේතුවක් තියෙනවා. පිළිවෙත හරියටම නැහැ. එහෙනම් අර වර්ණ වශයෙන්, ගන්ධ වශයෙන්, සටහන් වශයෙන්, පිට ස්ථාන වශයෙන්, පිළිකුල් වශයෙන් ප්‍රායෝගික ජීවිතයේදී හොඳට මෙනෙහි කරන්න. සිහි කරන්න, නැවත නැවත බලන්න. දත් අපි හිතනවා හරි ලස්සනයි කියලා. ලස්සනයි. මොකේ තියෙනකොට, හිනා වෙනකොට හරි ලස්සනයි. හැබැයි හොද්දේ තිබ්බොත් දතක්. බෑ. ඒක සාමූලෙන් අයින් කරනවා. ඇයි? පිළිකුල්. මේ ශාරීරික අභ්‍යන්තරයේ තියෙන මොකද්ද? කෙනෙක් මැරුණාට පස්සේ අරගෙන අල්මාරියක දාලා, හැම නැත්තම් වීදුරු අල්මාරියක දාලා ප්‍රදර්ශනයට තියන්න පුළුවන් එකම දෙයක් මේ ශාරීරිය ඇතුලේ තියෙනවාද? සත්‍යංගේ කොටස් සෑම ගෙදරකම වගේ තියෙනවා. සත්‍යංගේ විවිධ කොටස්, දැන් අලියන්, කොටි, එයාදී වශයෙන් සත්තු ගත්තොත් ඒ සත්තුන්ගේ යම් යම් දේවල් නිවෙස්වල තියාගෙන මනුස්සයන්ගේ ශරීරයේ එක කොටසක් කවුද තියන් ඉන්නේ කියන්ට බලන්න. තියාගෙන ඉන්නවද? තියාගන්නේ. ඒ විතරක් නෙමෙයි, පාවිච්චි කරපු ඇඳත් එළියට දාලා පුච්චනවා. පාවිච්චි කරපු වස්ත්‍රත් නැදපු එකක්, ඇඳපු නැති එකක් තියෙනවා නම් කාට හරි දෙනවා, ඇඳපු එකක් තියෙනවා නම් ඒවත් ගිනි තියලා පුච්චනවා. ඇයි? පිළිකුල. එහෙනම් ඇයි ඒ පිළිකුල තමන්ගේ ශරීරය තුලින් දකින්නේ නැත්තේ? මේක තමයි අවබෝධය. ඒ තුල චිත්ත ඒකාග්‍රතාවයක් ඇති වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අනුන් ගැන හොයන්ට එපා, ඉස්සෙල්ලා තමන් ගැන හොයන්ට. තමන්ගේ පංචස්කන්ධය විවරණය කරන්න, විවෘත කරන්න, විවෘත කරලා බලන්න. කෙස් ටික පැත්තකින් තියන්න, ලොම් ටික පැත්තකින් තියන්න, නිය දත් සම්මස් නහර 32ම ගොඩවල් 32ක් හදාගන්න. හදාගෙන ඔය ආකාරයෙන් එකින් එක එකින් එක අරගෙන හොඳට ලං කරලා බලන්න. මනසින් බලන්නේ ලං කරලා බලන්න. එතකොට අවබෝධයක් එනවා. මොකද්ද මේ තියෙන්නේ කියලා. ගතිය යුතු දෙයක් තියෙනවද කියන එක අවබෝධ වෙනවා. ඒ තුළම චිත්ත ඒකාග්‍රතාවයක් ඇති වෙනවා. සමාධියක් ඇති වෙනවා. ඒ සමාධිය අග්‍රඵලය තමයි ධ්‍යාන කියලා කියන්නේ. ධ්‍යානයක් උපදවාගෙන විදර්ශනාව ආරම්භ කරන්නත් පුළුවන්. දිට්ඨි විසුද්ධියට යන්නත් පුළුවන්. එහෙම නැති වුණත් ප්‍රශ්නයක් නෑ. අර යම් බලවත් සමාධියක් තියෙනවනම් ඒකත් ප්‍රමාණවත් වෙනවා. එහෙම නැත්නම් ධ්‍යානෙකුත් වන්න උපදවා ගන්න පුළුවන්. එහෙනම් ධ්‍යානයක් උපදවන්න හැටි කියනවා. ධ්‍යාන කියන්නේ, ධ්‍යාන කියන්නේ අරමුණ හොඳට ලං කරලා බලනවා. ඒකට තමයි ධ්‍යාන කියන්නේ. ඒතර එයින් රූපාවචර ධ්‍යාන, අරූපාවචර ධ්‍යාන කියලා තියෙනවා. රූපාවචර ධ්‍යාන පහක් තියෙනවා. අරූපාවචර ධ්‍යාන හතරක් තියෙනවා. මේ ධ්‍යාන උපදවා ගන්න කැමති නම් මේකට ගොඩාක් පහසු ක්‍රමයක් තියෙනවා. හැබැයි ආනාපාන සතිය පුළුවන්, මෛත්‍රීනුත් පුළුවන්, කායගත සතියෙන් පුළුවන්, ඔය කමඨාන් කායගත සතියෙන් නම් පුළුවන් ප්‍රථම ධ්‍යානෙ විතරයි. මේකට හොඳම ක්‍රමයක් තියෙනවා. ඒකට කියනවා කසින කියලා. දැන් කසින ඔයත් මං හිතන්නේ දැකලා තියෙන කියලා. පඨවි, ආපෝ,
තේජෝ, වායෝ, නීල, පීත, ලෝහිත, ඕදාත, ආලෝක, ආකාශ. 10ක් තියෙනවා, කසින 10ක්. මේ කසිනකින් හරි පහසුයි, කසිනකින් හරි පහසුයි ධ්‍යානයක් උපදවා ගන්න. මම මේ පිළිබඳව දේශනා කරනවා. පඨවි කසිනිය. පඨවි කියන්නේ තද ගතියට. ගුරු පාට පොළව පෘථුවි. දැන් පොළව ගුරු පාටයි. මේක අපිට හදා ගන්න පුළුවන් නිවසේ. අඩි රූලක් අරගෙන මෙහෙම කෙලින් අතට තියලා උඩින් මාක් කරලා යටින් මාක් කරන්න. ආයි හරහට තියලා මේ පැත්තෙන් මාක් කරලා කවයක් ඇඳ ගන්න. ඇඳ ගන්න කවයක්. කවය බිත්තිය ගහන්න. අඩි 3ක් විතර පිටිපස්සෙන් වාඩි වෙලා අර මම මුලින් සඳහන් කර ආකාරයට අතීතය අනාගතය අතහරින්න. සියලු අරමුණු සිතෙන් අතහරින්න. නීවරණයන්ගෙන් රැක ගන්න. අර කවය, අර කවය ඇතුලේ තියෙන ගුරු පාට එක දිහා හොඳට බලාගෙන ඉන්න. S2 ඇරලා හොඳට ලං වෙලා හොඳට බලාගෙන ඉන්න. ටික වෙලාවක් බලාගෙන ඉන්නකොට ওই ස්වභාවයේ සිතේ හොඳට අනුගත වෙනවා. සිතේ හොඳට සනිටුහන් වෙනවා. සිතට හොඳට ඇතුළත් වෙනවා. ඊට පස්සේ පැත්තකට ගිහිල්ලා වාඩි වෙලා දැස පියාගන්න. අර රවුම හොඳට පේනවා. ආයේ නිමිත්ත අවශ්‍ය වෙන්නේ. ඒකයි අවශ්‍ය වෙන්නේ. ඇයි? ඒක සිතේ සනිටුහන් වෙලා ඉවරයි. සිතට අනුගත වෙලා ඉවරයි. සිතේ පිහිටලා ඉවරයි. සිතට යමක් හරියට අනුගත වුණා නම්, සිතට යමක් හරියට පිහිටියා නම් සිතේ ඒකයි වෙනස් වෙන්නේ. ඊට පස්සේ පැත්තකට ගිහිල්ලා දැස පියාගන්න ලස්සනට පේනවා ඒක. එතකොට අර බාහිර අරමුණු අයින් කරනවා. නීවරණ වලින් ආරක්ෂා කරනවා. නැවත 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 ඒකම මෙනෙහි කරනවා. සිතට ගන්න. ටික වේකට කියනවා පරිකර්ම නිමිත්ත කියලා. ඊට පස්සේ කියනවා ඒ ගත්ත නිමිත්ත පරිකර්ම නිමිත්ත. ඊට පස්සේ කියනවා උග්ඝහ නිමිත්ත කියලා. ඒ බලවත් වෙච්ච තැන්පත් බවට උග්ඝහ නිමිත්ත කියලා කියනවා. ඊට පස්සේ දැන් මේක හොඳට බලවත්. පුංචි ආලෝකයක් පෙනේ. ඒ ආලෝකය දම් පාට වෙයි සමහර විට. සමහර වෙලට ආ නිල් පාට වෙයි. රෝස පාට වෙයි. සුදු පාට වෙයි. රිදීපටක් වගේ පෙනේ. වලාකුලක් වගේ පෙනේ. දේදුන්නක් වගේ පෙනේ. නානත් කාය නානත් සංඥා. එක එක කායට එක එක සංඥා. යමෙකුට ඒ ආකාරයෙන් යම් ආලෝකයක් පහළ වෙයි. හැබැයි කලා මැදිරිලියක් වගේ. ඉස්සෙල්ලා. ඊට පස්සේ අපි ඒක තව දුරටත් ඒ තුලම සිත තියාගෙන ඉඳලා අපි සිතෙන් සිතනවා මේක ටිකක් විශාල වෙන්න කියලා. ක්‍රමයෙන් විශාල වෙනවා. ඒක අඟල් දෙකක් තුනක් වගේ විශාල වෙනවා. ඒ වෙලාවේ ධ්‍යාන උපදවන්න පුළුවන්. හැබැයි ඒ අවස්ථාවේ හොඳට දැනගන්න චෛතසික පහක් යෙදෙනවා. විතර්ක. විතර්ක කියන්නේ කල්පනා කරන. විචාර. කල්පනා කරන මේක මොකද්ද මේ ආපු ආලෝකේ? කල්පනා කරන විතර්ක. විචාර. හොඳට හොයලා බලන මොකද්ද මෙයා? ප්‍රීති ලොකු සතුටක් ඇති වෙනවා. විතක්ක විචාර ප්‍රීති සුඛ ශරීරයට දැනෙන ලොකු සුවයක්. ඇයි? නීවරණ බැහැර වෙච්ච බව. නීවරණ බැහැර වෙලා අර ආලෝකය තුළ හොඳට සිත නැවතිලා තියෙන. බලන්න විඳලා මොනතරම් සුවයක් තියෙනවද කියලා. හැබැයි తాවකාලිකයි ඈ. මේ ධ්‍යාන මම වර්ණනා කරන්නේ මේ ධ්‍යානයක් කියන්නේ අපිට මේක ඉදිරියේදී ප්‍රයෝජනවත් වෙන නිසා. ධ්‍යාන පාදක කරගෙන විදර්ශනාවට යන්න පුළුවන් නිසා තමයි ධ්‍යානය විස්තර කරන්නේ. ධ්‍යාන බුදුරජාන් වහන්සේ ධ්‍යාන උපදවාගත්ත ප්‍රශ්නයක් නැහැ කියලා කිව්වා. හැබැයි මේවා ලෞකිකයි. මේක නිවන නෙමෙයි. නිවන තියෙන තව ගොඩක් දුර. එහෙනම් ඊට පස්සේ තමන්ට පේනවා දැන් තමන්ගේ සිත තුළ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රත හොඳට සිත නැවතිලා තියෙන. ඒ තමයි ප්‍රථම ධ්‍යානය. අනේ යම් කිසි කෙනෙක් ඒ ප්‍රථම ධ්‍යානයෙන් සෑහීමකටපත් වෙලා ඊට පස්සේ විදර්ශනාවට යන්න පුළුවන්. එහෙම නැත්නම් එතනින් එහාට තියෙන ද්විතිය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන, පංචම ධ්‍යාන ඊට පස්සේ විතර්කය අයින් වෙනවා, විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රත සහිත දෙවෙනි. ඒ සිත් අයින් වෙන බව තමයි පේනවා, හොඳට පේනවා, තේරෙනවා. සිත ගැන අවධානයෙන් ඉන්නේ හොඳට. තමට පේනවා, වැහෙට එනවා හොඳට. තමන් ඉන්නේ පළවෙනි ධ්‍යානෙද, දෙවෙනි ධ්‍යානෙද? ඒ ආදී වශයෙන්. ඒතර ආකාරයට ධ්‍යානෙ උපදවල තියාගන්න, ඒක පිරිහෙන්න එපා. ඒක නැවත 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 බලවත් කරගන්න ඉදිරියේදී ප්‍රයෝජනවත් වෙනවා. තේරෙනවද? ඉතින් අදට නියමිත ධර්ම දේශනාව අවසන් කරනවා. ඉතින් ධර්ම දේශනාව දිගටම අහන්න. තේරෙනාද?
ඉතින් කාල වේලාව අවසන් කියලා දැනුම් දීමක් කරා. ඉතින් දැන් පැහැදිලිද කියපු එක? මේ කිව්වේ චිත්ත විසුද්ධි. අපි එතනින් එහාට කියනවා දික්ටි විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි, මග්ග මග්ග ඥාන දර්ශන විසුද්ධි, ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධි, හා ඥාන දර්ශන විසුද්ධි කියන මේ සප්ත විසුද්ධීන් එකින් එක එකින් එක එකින් එක ඉතාමත්ම සරලව, පුළුවන් තරම් සරලව ගැඹුරු විදහම අභිධර්ම ක්‍රමයනුත් සූත්‍ර ක්‍රමයනුත් අරගෙන දේශනා කරනවා. දිගටම අහන්න, හොඳට අහන්න. ඒක බැරි වුණොත් ඒක රිවයින්ඩ් කරලා බලන්න පුළුවන් ක්‍රම තියෙනවා. එයාදී වශයෙන් බලන්න, අහන්න ප්‍රයෝජනවත් වෙයි. මේ භවයේ යම් තමන් කැමති නම් චුලසෝතාපන්න වෙන්න, සෝවාන් වෙන්න පුළුවන්. හැබැයි ඒක තියෙන තම තමන්ගේ උත්සාහය මත, තම තමන්ගේ වීරිය මත සමවායාම. වීරිය වෙරවඩන්ට, මහන්සි ගන්නට, උනන්දු වෙන්න, ඒ සඳහා කැප වෙන්න, අදිෂ්ඨානයක් ඇති කර ගන්න. ඒ අදිෂ්ඨානය අද ඇති කරගෙන නැගිටින්න පුළුවන්. අපි පැහැදිලිවම දන්නවා පුළුවන් කියන කාරණේ අපි බය නැතුව කියනවා. තේරෙනවද? ඒක නිසා එහෙනම් ධර්ම දේශනාව අවසන් කරනවා. අදට නියමිත ධර්ම දේශනාව. ඉතින් ධර්ම දේශනාවේ දායකත්වය සිරිල් දේවා සම්මාහතය ඇතුළු දෝදරු පිරිස මහරගම පදිංචි අරමුණුත් තියෙන සීතා හේවව සම්මාහත්මිය පරලෝසපත් වෙලා අවසර දෙකක් ගත වෙන අවස්ථාව, පෞලේ පරලෝසපත් සිරු ඥාතීන් හිතවතුන් සිහිපත් කරලා සියලු දෙනාට පින් අනුමෝදන් කරන්න පරලවට සංග්‍රහයක් වශයෙන්. ඒ වගේම සෙත් ප්‍රාර්ථනා කරනවා වයෝ වෘද්ධ ආදරණීය පියාණන් සිරිල් හේවව සම්මාහතට සෙත් ප්‍රාර්ථනා කරනවා, දේශකයන් වහන්සේටත් සෙත් ප්‍රාර්ථනා කරනවා. එක්මණින් නිවන් අවබෝධ වේවා කියලා. ඉතින් හොඳ ප්‍රාර්ථනා, යහපත් ප්‍රාර්ථනා. සත්පුරුෂ පිරිසක් හැටියට, සත්පුරුෂ ධර්මයක් හැටියට අද දවසේ ලංකාවාසී සියලු දෙනාටත්, ලෝකවාසී සියලු දෙනාටත් ධර්ම දානමේ පින්කමක් සිදු කළා කියලා සතුටින් යුක්තව නිවෙස් වලට යන්න. ඒ සතුටම ප්‍රමාණවත් වෙයි. ඔයත් බලාපොරොත්තු වෙන අරමුණ ඉටු කර ගන්නට. ඒ විතරක් නෙමෙයි, මේ භවය තුල යම් අධිගමයක් ලබා ගන්නට, මාර්ගඵලයක් ලබා ගන්නට මේ පුණ්‍ය ශක්තියම හේතු වේස, හේතු ආසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පළමුවෙන් ඒ පරලෝසපඥාතීන් සිහිපත් කරනවා සීතා හේවව සම්මහත්මිය වසර දෙකකට පෙර පරලෝසපත් වන්නට හේතුණු ඒතුළු පෞලේ පරලෝසපත් සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරනවා. පින් බලාපොරොත්තු පින් අවශ්‍ය කරන තැනක ඇත්තම් මේ පින් අනුමෝදන් වීමෙන් ඒ සෑම කෙනෙක්ම සුවපත් වේවා. ඒ සෑම කෙනෙක්ම ඊතා ඉක්මන් භවයකදී උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා ඉදම් මේ ඥාතීනම් හෝතු කියන ගාථාවන් කියන්නේ. ප්‍රස් කරගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් සියලු දෙවියන්ටත් අනුමෝදන් කරනවා. සියලු දෙවියොත් මේ පින් අනුමෝදන් වේවා. දෙවියනුත් උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා ආකාසට්ටා චබුම්මට්ටා දේවානාග මහිත්‍තිකා පුඤ්ඤන්තං ප්‍රස් කර ගන්නට යදුණු අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තිය සිරිල් හේවව සම්මහත්මාව සෞර්ධස් උපහක් වෙන ඒ පියාණන්ට තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා. එතුලින් ඒ පියාණන්ට යහපතක් වේවා, සිතක් වේවා, සාන්තියක්ම වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ තිරචීවණය දීර්ඝායු සම්පත් සැලසේවා. ඒ සඳහා මේ උතුම් පුණ්‍ය ශක්තිය ආශිර්වාදයක්ම වේවා කියලා හිතාගෙන සාදු කියන දේශකයන් වහන්සේ ඇතුළු ඔය සියලු ධර්මය ශ්‍රවණය කර සියලු දෙනාටත් උතුම් වූ නිර්වාණ අවබෝධය පිණිසම මේ උතුම් පුණ්‍ය ශක්තිය හේතු ආසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ. සියලු දෙනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස නිච්ඡං වත්තා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු. සෑම දිනාටම තෙරුවන් සරණයි.